දෙරුවන් සරණයි. දැන් සංඝික දාන දීමේදී සංඝයාගේ කාලයක් තියෙනවනේ උදේ වරුව ඉර අවර වෙන්නේ ඉස්සර සංඝයාට ඒ ආමිෂ ජාති පරිභෝග කරගන්න පුළුවන් නේ. දැන් වැඩ ඉන්න සංඝ පිරිස දානේ වන්දලා තව ඉතුරුයි නේ. එතකොට ඉර අවරණ තුර ටිකක් බලාපොරොත්තු වෙන එක වටිනවා තවත් භික්ෂුන් වහන්සේලා හේවිද කියලා. එතකන් ඒක ත්‍රි සංකම්පණයේ වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ නේ. එහෙම ආවේ නැත්නම් 12න් පස්සේ ඒ සංඝයාට සංඝසතු කළ ආහාර පාන වෙන යාවකාලික දේවල් 12න් පස්සේ සංඝයාට අවශ්‍ය නැහැ. ඒක අපතේ යන දෙයක්, අහක දාන දෙයක්. ඉතින් සංඝයාට වත්පිළිවෙත් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. වත්පිළිවෙත් කරනවා කියන්නේ සංඝයාට උපස්ථාන කළානේ, ආවසේව කළානේ. එහෙම කෙනෙකුට කිසි වරදක් නැහැ. සංඝයා හිතින් අත්හරිනවා. ඊට කල් සමා ගන්න පුළුවන් කෑම જાති තියෙනනම් පළතුරු, ඉතිරිපිටි සමා ගන්න දේවල් සංඝයාට ඒක වෙන් කළා කියන්න පුළුවන්. ඒක අපි ගන්න අවශ්‍ය නැහැ නේ. අනිත් ඒ අහස දාන්න තියෙන දේ තමයි. නැත්නම් ඉඳුල්ලා යන්නේ. බුද්ධ පූජා ගැන කියන්නේත් ඒකයි. බුද්ධ පූජාව අස්කරනකොට සතිපොඩි දැම්ම කියලා පාපිකුත් නැහැ. අසරණියෙකුට දුන්න කියලා පාපිකුත් නැහැ. යම් හේකින් තමන්ද ගාන ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් වත්පිළිවෙත් කළ ගන්න කැපයි. මල්ලාසනෙ සුද්ධ කරලා, පරමල්ලාස් කරලා, බුද්ධ පූජා භාජන සෝදලා පිළිලා තියලා ඒ ඔක්කොම වත්පිළිවෙත්. ඒ කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරිදද? හැබැයි තින් බුද්ධ පූජා බෙදනකොට හා මේක මට තමයි කියලා හිතන්නේ. එහෙම ඒක බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. හරි සෙහෙම කතාවක් තියෙනවා. එහෙමත් හොඳේ නෑ. ඒක කෙලින්ම බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට අපි කැපකල පූජා කරනවා. දැන් ඊට පස්සේ කරන්න අස්කරණ එකනේ. දැන් පරමල් අස්කරන්නේ. ඒ වගේ වත. ගස්තලීපේ. කොහොමත් විකාල වෙන්නේ ඉස්සෙල්ලා අස්කරන්නට ඕන. අස්කරල අපත යන දේ තමයි මේ කෙනෙකුට සතුටු දීම වරදක් නැති. අපේ පඬිතුමා සාරණසේ කියනවා හි පන්සලේක මේ අපේටි පන්සලේ වෙන පන්සලක. ඉතින් හැමදාම එතන ආවසේම කරන කැපකරු කියන්නේ කන් දුල් කන් දෙන මිනිස්සෙ බුද්ධ පූජා බෙදනට බලහන් ඉන්න. එක දවසක් කියන අද මුන් ඇටු බෙදන්න එපා. එනි මොකද කියලා හන්න මට හැම්බිරිස්සාව. ඒ කියන්නේ ඒකට ගිජු වෙලා නේ. එතකොට ඒක පිනක් වෙන්නේ. පිනක් වෙන්නේ දැන් ඉහි ගල් දුව තිස්සර ආවා ගියා. වැහි සීය කියලා කියන්නේ. වැහි සීය කියන්නේ ඔන්න වැහිනේ තදාස වලට එයාගේ ශාරීරිකයේ උඩ බල බල වඳිනවා. ඉර වඳිනවා. ඉරට වඳිනවා. සිහි කල්පනා අඩු මිනිසයා. කාට කරදරයක් නැහැ. ඈත ඉඳලා එන්නේ අපේ ආරණ්‍යට හැම දෙක තුනක් පයින් යවදගෙන සීනිගම ඉඳලා යනවා ගල් දුවට. ඉතින් ඇවිල්ලා මෙහාටින් ඔය මොන හරි කරනවා. අමදිනවා හරි මොන හරි කරනවා. ඉතින් බුද්ධ පූජා බෙදනකට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ. ඉතින් බුද්ධ පූජා අස්කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. කැපකරු කෙනෙක් කවමස්තරොත් එයා ගන්නේ නැහැ. අනික ඉතින් අපේ හාමුදුරන්ගේ වසක් තියෙන කැපකරුවන්ද ඉඳ තියන්නේ එයත් මේව සුද්ධ පාවිච්චි කරනවා. එතකොට මේ බුද්ධ පූජාව අස්කරණලාට මෙයා ඒකයක භාජනය අරගෙන ඉතින් ඒකට ඕනේ ගන්නද? ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන්නම තමයි ගන්න. කැපකරුවම ගෙන දැම්ම ගන්න බැන් බැන යනවා. එදාට කන්නේ නැහැ. ඉතින් ඒ වගේ පුජ්‍යලෝත් ඉන්නවා ඉතින් ටික කලයි තුපස්සේ ආවේ නැහැ ඉතින් නැති වෙන්නේ. අර සමහරුන් ඉතින් ඒක මහා මොකද එයා දන්නවනේ කොහොම පිරිසිදුවට මේක තියෙන්නේ කියලා. ඉඳුල් වෙලා නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා වන්දන කරන සමහර ඉඳුල් වෙනවා කියලා හිතනවා. මේ තරමට සමහරුන්ගේ ජීදකම තියෙනවා. ඒ නිසා මහත්වය දැන් මේ බුද්ධ පූජා අස්කිරීමේදී ඒක අපතයන් දෙයක්. ඒක අස්කරණයක දැන් සතේ හිටියක් නැතත් මේක සතුට සතු පිණිස වේවා කියලා දැම්මනම් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන තින් සතේ ගන්නේ විත්ති අස්කරණයක ආවොත් එයාට දුන්නවර දක්නේ. බඩගිනි කාර්යයක් වෙනවන ආගන්තුකයෙක් කව නම් වරදක් නැහැ. Tamannak අවශ්‍යතාවක් තියෙනවා නම් මොන හරි ඉදාද ආහාර නැති හේතුවක් වගේ දෙයකින් වත් පිළිවෙත් කරලා වෙන භාජනයක් අරගෙන යන්න පුළුවන්.
ඉස්සර අපට ඕක තින් බය ගන්න ලැකල තිබුණේවා මේ වේලලා කුඩු කොළ හුලඟරින්න ඕනේ නැත්නම් වලක්කපල වල දහන්න ඕනේ ඒක හරි බුදුරජාන් වහන්සේගේ සමහර වචන නිසා ඒ සූකර මද්දවේ කාටවත් දෙන්න දෙපා කිව්වනේ අනිත් දාන භික්ෂුන්ට දෙන්න සූකර මද්දවේ තථාගතයන් වහන්සේ දියලා ඉතුරු නම් වලක්කපල වල දාන්න කිව්වා ඒ අවස්ථානුකූලව ඒ මොකද ඒ සූකර මද්දවේට මේ සක්වල වාසේ දෙවියන්ගේ දිව්‍ය ඕජස් එකතු කරලා දිව්‍ය අමෘතය. ඒක කෙනෙකුට දිරවන්න බෑ. බුදු කෙනෙකුට නෑ. ඒකයි අර එපා කියන්නේ ඒක දිරවන්න බෑ. දැන් අර මේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට දෙන්න ගෙන අනි කිරිබත් භාජනයක් ගත්තේ නෑනේ. මම මේ බණ කියලා හරියට නටලා ගන්න එකක් වගේ ඒක මට කැපනේ කියලා ආපසු ගත්තේ නැතු ඉන්නකොට එහා මේක දැන් මම මොකද කරන්නේ ඉතින් උනාස උපදේශ දුන්නවක එක්කෝ තනකොළ නැති බිමට දාන්න තනකොළ වල හිටියෝ සතුන් විනාශ වෙනවා තනකොළ ගොඩේ දැම්ම එම් නැත්තම් පණුවන් නැති සතුන් නැති වතුර දාන්න කියලා ඒ මොකද ඒ සතුන් නැති වතුර දැම්මේ සතෙකුට මේක දිරවන්න බැහැ මොකද බුදුරජාණන් වහන්සේට යමක් යමේ පූජා කරන්න ගත්තනම් ඕකට දිව්‍ය අමෘත එකතු කරනවා. ඒක වෙනිකනුවර දිරවන්නද? ඒකයි ඒ අදහස. දුන්දාන්න පටන් ගත්තා. ගිනි දැම්ම නෙමෙයි. දුන්දාන්න පටන් ගත්තා. ඒකේ තියෙන ශක්තිය. පස්සේ මිනිහා බොහොම කැටි ගැනිලා පාමුලේ වැද වැල්ලා කිව්වා මේ මම තේරුම් ගත්තා මට සමා වෙන්න මම පැවිදි වෙන්නත් ඕනේ කියලා. පස්සේ පැවිදි වුණා රහත් වුණා. ඒ වෙලාවේ නේ පස්සේ වෙලාවේ ඔක්කොම බාහිර දීලා ඉන්නේ. හරි බුදුරජාණන් වහන්සේ දාන වුණාට වැඩි යන්නේ මේ මොනවා කියලා රහත් වෙන්න පින තියෙන එකට මඟ පාදන්න වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ ගුණ කියලා තමන්ගේ ගුණ කියලා ඒකෙන් ලැබිට දෙයක් ගන්නෙ නෑ. ඒක කැපනේ කාටවත් නෙමෙයි. ඒ සෛද්ධාන්තයක් කැපනේ තමන් ගුණ ප්‍රකාශ කරලා ගන්නවා.